හයි යාළුවනේ හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එක නම් ටිකක් වෙනස් වීඩියෝ එකක්. මේක ඇත්තටම ගත්තොත් excavator එකක ආකෘතියක් තමයි මම මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක නම් දැන් අවුරුදු දෙකකට වඩා වැඩි මම නිර්මාණය කරලා. ඉතින් මුලදීම කියන්න ඕනේ මේක හදන විදිහ වීඩියෝ එකක් මට ගේන්න බැරි වුණා. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේක හදන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ එකකින් ඔයාලට ගේන්න. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේක ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා සහ මේක හදන්න ඕනි වෙන අමුද්‍රව්‍ය එතකොට මේක හදාගෙන යද්දී ආපු ගැටලු මොනවද එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපි හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එක කොහොමද සරල ආකෘතියකට දාන්නේ ද්‍රව පීඩනයක් කොහොමද දාන්නේ සහ ඊට අදාළ වෙන අමුද්‍රව්‍ය උපාංග මොනවද අවශ්‍ය වෙන්නේ කියලා ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ වීඩියෝ එකෙන් මේක ක්‍රියාකාරීත්වය මේක හදන්නේ කොහොමද මේක හදාගෙන යද්දී ආපු ගැටලු මේ හැම දෙයක් ගැනම කතා කරමු මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න එතකොට මගේ අලුත් වීඩියෝස් ඔයාලට එවලෙම බලන්න පුළුවන් එහෙනම් අපි යමු වීඩියෝ එකට හරි එහෙනම් අපි මුලින්ම කතා කරමු ඒකේ අත කොටස ගැන මේ අත කොටස නිර්මාණය කරේ මම යකඩ තහඩු වලින් යකඩ තහඩු ආකෘතියකට අනුව කපාගෙන තමයි තියෙන්නේ මම වීඩියෝ එකේ කියන්න ලේසි වෙන්න 1 2 3 කියලා කොටස් 3කට වෙන් කරගත්තා ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති මේ 1 2 3ෙන් කෑලි 6ක් ඕනි වෙනවා අපිට අත නිර්මාණය කරගන්න ඒ හැම එකක්ම සම්බන්ධ කරලා තියෙන්නේ ඇනවලට ඇනවලින් තමයි මේ සම්බන්ධය තියෙන්නේ ඊට අමතරව ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ ද්‍රව පීඩනය යොදා ගන්න මොකක්ද පාවිච්චි කරේ කියලා මේ ද්‍රව පීඩනය යොදා ගන්න පාවිච්චි කරලා තියෙන්නේ මම සිරින්ජ එකක් එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් මේ අත කොටසට සිරින්ජ සෝනි වෙනවා හතරක් ඊට අමතරව මේක ක්‍රියාත්මක කරන්න එහා පැත්තට සිරින්ජස් 3ක් ඕනි වෙනවා. එතකොට සම්පූර්ණ ඉන්ජෙක්ෂන් එහෙම නැත්නම් සිරින්ජස් 7ක් ඕනි වෙනවා මේක ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව මේකේ බටේ එහෙම නැත්නම් පොම්පේ හදාගන්න පොම්ප බටේ හදාගන්න මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ ඔක්සිජන් බටයක්. ඒ ඔක්සිජන් බටේ ඔයාලට පේනවා ඇති කළු පාටට තමයි ගිහින් තියෙන්නේ. ඒ මම ඔක්සිජන් බටේ කළු පාට ටේප් එකකින් ගහගෙන තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ පෙනුම ගන්න මම LED ලයිට් භාවිතා කරා. ඔයාලට පේනවා ඇති පිටිපස්සේ බ්‍රේක් ලයිට් පෙන්වන්න රතු පාට LED ඉස්සරහා කහ පාට LED ලයිට් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඉස්සරහා අතින් අතට වැදෙන්න සහ එහා පැත්තෙන් ලයිට් වැදෙන්න. ඒ වගේම මේක හදද්දි මට ආපු ලොකු ගැටලුවක් තමයි රෝද නිර්මාණය කරන්න කොහොමද කියලා. මොකද සාමාන්‍යයෙන් වාහනයකනම් රෝද නිර්මාණය කරන්න පුළුවන් රබර් වලින් නැත්නම් ප්ලාස්ටික් රෝද දාන්න පුළුවන්. ඉතින් මේකෙදි එහෙම කරන්න අමාරුයි. මොකද කියන්නේ චේන් එකකින් දුවනවා කියන එක තමයි අපිට මූලිකවම මතකයට එන්නේ. ඉතින් මේකේ ඒකට මම පාවිච්චි කරේ රේසර් රෝද හතරක්. ඊට පස්සේ ආපු ගැටලුවක් තමයි කොහොමද මේකේ චේන් එක නිර්මාණය කරගන්න කියලා. ඉතින් ඒකට මම බයිසිකලයක ටියුබ් එකක් තමයි පාවිච්චි කරේ. ඊට අමතරවම කිව්වහම හතර වටේට කරකවන්න පුළුවන්නේ. ඉතින් මටත් ඕනේ වුණා මේ ආකෘතියට ඒක යොදවන්න. ඉතින් මම ඒකට රේසර් රෝදයක් පාවිච්චි කරා ටිකක් ලොකු එකක්. මේකට කැමති නම් පුළුවන් ද්‍රව පීඩනය යොදාගෙන කරකවන විදිහටත් හදාගන්න. ඒ වගේම ඒකේ පෙනුම ගන්න ස්ටිකර් මම ගහගත්තා. බීම බටයක් යොදාගෙන තියෙනවා දුම් බටේ විදිහට. ඉතින් මේ ටික තමයි පොදුවේ මූලිකවම ඕනි වෙන දේවල් සහ මම මට හදද්දී ආපු ගැටලු. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ එකකින් මේක හදන්න පුළුවන් හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඔයාලට ගේන්න.
ඔයාලට මම හිතෙනවා මගේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. මාව subscribe කරන්න, bell icon එක click කරන්න, මේ වගේ වීඩියෝස් බලන්න කැමති අයට share කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.